अमेरिकावे वाशिंगटन हीदी ईएरएसु जातंत्र मूल्य अरमुदले विधायक मंडले तुन वसरक कालयक संधा वारिक हया केटते श्रीलंकावट अमेरिकानु डॉलर बिलियन एकाई दशम पहाक नय मुदलक लबा दीमट तीरणय कर तिबेनवा विस्तीर्ण नय पहासुकम यटते पिरिनेमेन मेम नय मुदल जातंत्र मूल्य अरमुदलेन श्रीलंकावट लबा दीमट नियमित नय प्रमाणयेन 185 कोटसाक අඩුපුලිය අනුපාතිකයක් යටතේ හිමිවන ඇමරිකානු ඩොලර් බිලියන 1.5කම මෙම ණය මුදල මගින් මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අතිරේක මුදල් සපයා ගැනීමට අපේක්ෂිතයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී ප්‍රතිසාකච්ඡාවක් ඇඳවා තිබුණා. US ඩොලර් බිලියන 1.5යි ඒ එක කොටස. ලෝක බැංකුවයි ADB එක ඔක්කොම බැලුවම අපට බිලියන 3.9ක් විතර හම්බුනා. අවශ්‍ය වුණොත් පාවිච්චි කිරීමක් මිස මේක අත්‍යවශ්‍යතාවයක් නොවේ දැනට තිබෙන්නේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල දීම තුරින් ලංකාව පිළිගත් රටක් බවට පත් වෙලා තිබෙනවා කියන එක. පුළුවන් තරම් අපි තැන්පත් කරුවන් ලෝකෙ හැමතැනම අපි ඉල්ලීමක් කරනවා මේ රට අලුත් මූල්‍ය ප්‍රතිපත්ති කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා කරුණාකර තමාගේ යුරෝප රටවල්වල ජපානයේ වගේ තැන්වල 100% තියෙන පොලිය නැතුව ලංකාවට ඇවිල්ලා ඒ තැන්පත් කරගෙන තමාලටත් එකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්න කියන එක කාරණේ කිල්ලනවා. මේ ආග්දන වියදම් වලට පාවිච්චි කරොත් අප්‍රතිබෙන්නේ අවුරුදු 40ක කාලාන්තරයකට 100.2ට අඩු පොලි ප්‍රමාණයක් තමයි අපි ලබා ගන්න. ලංකා විදේශ සංචිත චේමින් යනවා කියලා මොළේ ගමන්තුමා කියලා තියෙනවා. එතුමා කියන එකට ඔච්චර වටිනාකමක් දෙනවද පාස්පෝට් දෙකක් අතේ තියාගෙන දඟලන මේ මිනිස්සුන්ට අපේ සංචිත ඊට වෙලෙ වැඩි වෙනකොට සර්ව වෙනවා කියලා හිතනවනේ ඉතින් ඕන එකක් කියන්න පුළුවන් ඒගොල්ලෝ. ඔච්චර වෙලා නාස්ති කරන්න එපා වගේ පුත්කලයන්ට කියපු එකක්වත් වෙලා තියෙනවද? මේ ණය දෙන්නේ මොන වගේ මේ කොන්දේසිට බලලා තියෙන්නේ? කොන්දේස වලින් යටවත් වෙලා අපි ගත්තේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර කල් ගියේ. ඒගොල්ලන් කිව්ව පරිදි අපි නටලා අපි ওই ණය ගන්න හදන්නේ නැහැ. අපි අපට ඕන විදිහකට නම්මේ සීඩි කරගෙන ඊට පස්සේ තමයි අපි ණය ගන්නෙ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා වශයෙන් පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී පිරිසක් සමග පැවති හමුවකදී. ජනාධිපතිතුමා මේ පක්ෂේ නායකයා. එතුම අවුරුදු 6කට මේ රටේ ජනාධිපතිවරයා. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. අපි කැමැති වුණත් අකමැති වුණත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි අවුරුදු 6කට ජනාධිපති. තමාරය කියනවා හිනා වෙන්නේ නෑ. කතා කරන්නේ නෑ. අපි දිහා බලන්නේ නෑ. ඒවත් ඇත්ත තියෙනවා. අපිට පේනවා. නමුත් එතුමා මේ රටේ ජනාධිපති ධූරයට මේ රටේ ජනතාව විසින් තෝරාගෙන තියෙනවා. අපි ගන්නට ඕන එතුමා අපේ මාර්ගයට. ඒ වගේම විපක්ෂීන කණ්ඩායම මේ වීම සඳහා මම හිතන අලුත් නායකත්වයක් අයිබී කරන්න. යුද දිනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්මයාට වගේම ලැබිය යුතු පුජ්‍යලෙත් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. දැන් අපිට ඕන ඔව්ව දේශපාලනඥය කරන්න. ඔව්ව දේශපාලනඥය කරන්න නම් අද අපි ඔහුට විශ්වාසයක් ඇති කරන්නට ඕන. අනාගතයේදී අපි ඔහු සමග ඉන්නවා ඉතින්. ඒ වගේම ඔහුට දේශාසයක් තියෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අනුග්‍රහය, ඔහුගේ ආශිර්වාදය ගෝඨාභය රාජපක්ෂට ලැබෙනවා. මම හිතන එක ඉතර අමාරු වෙන දෙයක් නෑ. අපි යම් යම් සාකච්ඡා කරගෙන යනවා. යම් යම් තැන්වල නාඩි තාම අපි බලමින් යනවා. ඒ අදාළ පුජ්‍යලයා සමගත් මම කතා කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ දෙවැනි නායක වශයෙන් පත් කරලා ඉදිරියට යනවා. කළුතර දඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට යාමේදී සභාවට රැස් වූ පිරිසක් ඉන් පිටතට ගියේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නම විවෘත කිරීමේ පළකේ සටහන් නොවීම හේතුවෙන්. දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ විවෘත කිරීමේ උත්සවයේ පැවතුනේ සදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද සම්රසිංහ මහතාට සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාටද ආරාධනා කර තිබුණා. වෙල්ගම් මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේ ගොඩනැගිල්ල ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කළ තමාගේ නම සමරපලකෙන් ඉවත් කිරීම කනගාටුදායක බවයි. මම පළමුවෙන්ම අහන්න ඕනේ වජිර අවිවර්ධන ඇමතිතුමාගේ. ඇමතිතුමනි, මම මේ හදපු ගොඩනැගිල්ල ලස්සනද? මේකේ නිර්මාණතුවරයා මම. සල්ලි වෙන් කරපු මිනිහා මම. නමුත් අද විවෘත කරපු වෝඩ් ලෑල්ලේ මගේ නම් නම නැහැ. ඒක වැරදි. මම තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. දිස්ත්‍රික්ක නායකයා මම තාම අයින් කළා නැහැ.
අද කිව්වට පස්සේ අයින් කරයි දන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී අපි ආවොත් ඔය වෝට් ඇල්ල වෙනස් කරනවා කියන එක මම කියනවා. උත්සව සභාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම් මහතා ඉන් පිටතර පැමිණියේ පැමිණ සිටි පිරිසක්ද සමගින්. දල් තිබ්බා නම තිබ්බද කියලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න අපි සියලු දෙනාම පාර්ට් බහිනවා කියන එක කියන්නේ. ගංවතුරට ගොදුරු ස්ථාන පිළිබඳ තවමත් රජය නිසි අවධානය යොමු කර නොමැති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද අංගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්වතුර විපතට වැඩියෙන් ගොදුරු වෙච්ච එක ස්ථානයක් තමයි කොළුණාව ආසනය. ප්‍රමාණවත් අවධානයක් රජයේ දේශපාලනඥයන්ගෙන් තවමත් ලැබිලා තියෙන බවක් අපට නම් පේන්නේ නැහැ. විනාශ වෙච්ච ගෙවල් බොහෝමයක් තිබෙනවා. ඒවට මොනවද ලැබෙන්නේ කියන එක තාම පැහැදිලි නැහැ. හෝම් පුරෝගණ යන එකක් විතරයි දැනට වෙන්නේ. අපවිත්‍ර වෙලා තිබෙනවා විශාල ප්‍රදේශයක්. පිරිසිදු කිරීමට ආරක්ෂක හමුදා යොදවලා තියෙනවා. පහුගිය කාලේ නම් කිව්වේ ආරක්ෂක හමුදා මගින් ඉදිකිරීම කටයුතු කරන්නෙත් නැහැ කියලා. එහෙම තමයි ජනවාරි 8 වෙනිදා පොරොන්දු දීලා බලයට ආවේ. මේ රටේ ආරක්ෂක හමුදාව එකාතකින් මහා නිග්‍රහ ලක් වෙන කාලයක් අනෙක් අතින් නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල වැඩෙත් ඔවුන්ට කරන්න සිද්ධ වෙච්ච කාලයක්. ජනතාව වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගිය දිනක සිදු කළ ප්‍රකාශයක් දේශපාලන කඩිය තුල මතභේදයට තුඩු දුන්නා. පසුගියදා ගලේවලදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේ අනවශ්‍ය පුද්ගලින්ද වාහන මිලදී ගැනීමට යොමු වීම තුළින් ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති බවයි. කෙසේ වෙතත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා අද සඳහන් කළේ ඕනෑම පුද්ගලයෙකුට වාහන මිලදී ගැනීමේ හැකියාව ඇති බවයි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. ඒක වෙලා තියෙන්නේ දැන්. ඒක මේ සමාජ තරගයක බවට පරිවර්තනය වෙලා. කාර් එකක් ගන්න ඕනේ තමුන්ට රක්ෂාවේ හැටියට තමයි මූලිකව බලන්න ඕනේ. දෙවෙනුව තමයි ඉතින් අනිකුත් තමුන්ගේ සමාජ අවශ්‍යතාවයන් මොනවද කියලා. විශාල වශයෙන් දෝෂ දේශපාලන වාසි ගන්න ඇතම් ජනමාධ්‍ය දරන උත්සාහය. මම දන්නවා මං කියපු දේ කිසි කෙනෙකුට වැරද්දක් කිව්වේ නෑ. මම කිව්වේ සල්ලි මුදල් තියෙනවා ඕන කෙනෙකුට වාහන අරගෙන පාවිච්චි කරන්න පුළුවන්.